මම දැක්කා දඹුල්ල හබරණ දුම්රිය මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීම ගැන කතා කරා. ඒ වගේම මම අවධානය යොමු කරනවා දඹුල්ල අධිවේගී මාර්ගයේ සම්බන්ධයෙන් ඉඩම් පවරා ගැනීම පිළිබඳවත්. ඒ ඉඩම් පවරා ගැනීමේදී සාධාරණ වන්දි ක්‍රමයක් ලබා දෙන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. මොකද ඒවා විහාර දේවාල ගම් පනත යටතේ ඒවට අයිති ඒවා යටතේ ක්‍රියාත්මක වෙන ඉඩම් ඒක තුල ජනතාවට ඒ වගේ පදිංචි ජනතාවට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා කියන එක මම මේ වෙලේ මේ ගරු සභාවට මතක් කරනවා. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ප්‍රදේශයේ තියෙන ඉඩම් වල පදිංචි කරුවන් දැන් අවුරුදු 100ක් 150ක් ජීවත් වෙලා හිටියත් තවමත් ඒ අයට මේ පවතින නීති රාමුව ඇතුලේ තමන්ගේ ඉඩමට හිමිකමක් කියාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම මේ කාරණා දෙක මතක් කරන ගමන් මම කියනවා අද මේ රටේ තියෙන ඉඩම් මංකොල්ලයක් කියලා. මේ ඉඩම් මංකොල්ලය ආණ්ඩුවේ ආශිර්වාදයේ ඇතුව සිද්ධ වෙනවා වගේම ඉතිරි වෙලා තියෙන වගා කරන ඉඩම් වල අද ගොවියට වගා කරගන්න බැරි තත්ත්වයකට ඇති වෙලා තියෙනවා. අද වී ගොවියා ඒ වගේම තේ ගොවියා අල ගොවියා එළවලු ගොවියා බීලූණු ගොවියා පළතුරු ගොවියා අද නිෂ්පාදන විකුණ ගන්න බැරුව ඒ වගේම අතරමැදියාගේ හුරා කෑමට ලක් වෙමින් කාබනික පොහොර උගුලේ හිර වෙලා කබලෙන් ලිපට වැටලා තියෙනවා කියන්න ඕනේ. මේ කාබනික පොහොර කියලා ලබා දෙන කුකුල් පොහොර සහ ඒ වගේම දහයියා මිශ්‍රණය තුල අපිට අහන්න සිද්ධ වෙලා තියෙනවා භෝගයට අවශ්‍ය පෝෂණේ තියෙනවද ඒ පොහොර තුල ඔය කියන්නා වූ ප්‍රමිතිය තියෙනවද කියන එක මේ වෙලාවේ අපිට අහන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි මේ පොහොර දාපු කුඹුරු සියල්ලම වේ වෙනකොට කහ වෙලා තියෙනවා කියන එක කියනවා. එතකොට ලැබෙන අස්වැන්න ගැන මේ රටේ ජනතාව පාරට බහලා අහන්න මොකද්ද කියන්නේ කියලා. එතනම කිව්වොත් මේ ආණ්ඩුව පුරන් කුඹුරු අපුරන්න කයිවාරු ගහලා පම්පෝරි ගහපු පම්පෝරිය නවතින්නේ අපිට කියන්න ඕනේ. කන්න තියෙන වීටික වපුරන ඉඩමත් පුරන් කුඹුරක් වෙලා මුඩු කුඹුරක් මුඩු ඉඩමක් බවට පත් වෙලා. හැබැයි අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට මුඩු ඉඩම් පනතක් ගෙනල්ලා ඒ ටිකත් අත්පත් කරගන්න ක්‍රමයක් හැදුවොත් අපි ඒකට පුදුම වෙන්නේ නැහැ. ඊළඟට අපි කියන්න ඕනි රට සහලීම් ස්වයං පෝෂණය කරනවා කිව්වා. ඒ වගේම පිටරටින් හාල් ඇටයක්වත් ගෙන්නන්නේ නැහැයි කියපු ආණ්ඩුව දැන් සහල් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙන්නන්න මේ වෙනකොට කැබිනට් අනුමැතියක් අරන් තියෙනවා. ඒ වගේම ගජමිතුරන් හරහා රට සීනි වලින් ස්වයං පෝෂිත කරපු රටේ ආයමත් පරණ ක්‍රමයටම ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් තොරව නැවත වතාවක් ගජමිතුරන් හරහා සීනි ගෙන්නලා පෝෂණය කරන්න හදනවා ගජමිතුරන්ව. අද විදේශ විනිමය නැහැ, ණය ගෙවා ගන්න බැහැ. එහෙව් රටේ තවමත් රුපියල් කෝටි 20000ක් ණයට ගන්න මේ පාර්ලිමේන්තුවට යෝජනා ගේනවා. අද ජීවන වියලදම ඉතාම ඉහළයි ගරු මන්ත්‍රීතුමනි. අවසන් කරනවා. බීලූණු රුපියල් 130 164 අතර, අල 170යි, හාල් නාඩු 100 120 අතර, සම්බා 150යි, කීරි සම්බා 100 200ට වැඩි, පරිප්පු 230යි, දියලුණු 65යි, පාන් පිටි 120යි, කිරිපිටි පැකට් එක 1200 කරන්න යනවා. මට මේ වෙලේ මතක් වෙනවා, මම අවසන් කරනවා. ගරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කොහේ හරි ඇති කියලා හිතනවා. එතුමා මැතිවරණ වේදිකාවේදී ඇහුවා ජනතාවගෙන් ඇහුවේ බීලුණු එහෙම කොහමද? ළඟදියාල කෑවද? රතුළුණු එහෙම කොහමද? දැන් සැපද ඇහුවා. අපි ජනතාවගෙන් නෙවෙයි ඔබතුමාගෙන් අහනවා දැන් බීලුණු මිල කොහමද කියලා. ඒ වගේම ළඟදියාල කෑවද? පරිප්පු මිල කොහමද? ඔබතුමාලාට නම් දැන් සැපයි, ජනතාවට නම් සැප නැහැ ගරු අගමැතිතුමා කියලා මම කියනවා. ඒත් එක්කම අවසාන වශයෙන් ජනතාව මේ උගුලේ දාපු ඔබතුමාලාට දැන් සතුටුද කියලා මම අහනවා. ස්තුතියි.